ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් SL2K YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනෙකම ඉතින් ඔන්න අද දවසේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අවිල්ල තියෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන් ඉතින් මම හිතනවා අද දවසේ වීඩියෝ එකත් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මෙතනදී අද මම අරගෙන අවිල්ල තියෙන්නේ ඩුබායි නැත්තම් UAE සම්බන්ධයෙන් ඉතින් මෙතනදී මේ ලංකාවෙ ඉඳලා මේ වෙනකොට ගොඩක් අය UAE වලට යන්න උත්සාහ කරනවා ඒ වගේම මේ වෙනකොට ගිහිල්ලා ඉන්නවා ඉතින් ඒ ගිය බහුතරය අතරේ ඔන්න තියෙන ලොකු ගැටලුවක් විසඳලා දෙන්න තමයි අද දවසේ උත්සාහ කරන්නේ ඒ වගේම අලුතෙන් යන අයට ඒ වගේම අලුතෙන් යන අයට ගැටලු වලින් බේරෙන්න මේ අද කතා කරන දේවල් ගොඩක් වැදගත් වෙයි ඉතින් මෙතනදී අද මම කතා කරන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේම ඩුබායි වල නැත්නම් UAE වල තියෙන ලේබල් ලෝ එක ගැන පොඩ්ඩක් ඔයගලන්ට දැනුවත් කරන්න. ඒ කියන්නේ මෙතනදී අලුතෙන් එකතු වුණ දේවල් ටිකක් තියෙනවා මේ පෙබරවාරි 2 වෙනිදා රිලීස් වෙච්ච අප්ඩේට් එකත් එක්ක ලේබල් ලෝ දේවල්. ඉතින් මෙතනදී අන්න ඒ දේවල් මොනවද කියලා තමයි ඔයගලන්ව දැනුවත් කරන්න යන්නේ. ඉතින් එහෙනම් බලමු මොනවද අපි මේ දේවල් කියලා එකින් එක කතා කරලා. ඉතින් ඒ සඳහා අපි යමු වීඩියෝ එකේ ට්‍රේලර් එකට. ට්‍රේලර් එකෙන් පස්සේ අපි සවිස්තරාත්මකව මේ දේවල් කතා කරමු. ඉතින් හැමදාම වගේ ඔයගලන්ට මතක් කරනවා SL2K channel එකට තව වෙනතුරු subscribe කරපු නැති කෙනෙක් නම් ඒ වගේම ඔයගොල්ලෝ අද දවසේ අලුතෙන්ම video එකත් එක්ක එකතු වෙන channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙහා ඔයගලන්ට පේන රතු පාට subscribe button එක click කරන්න ඒ වගේම එකට දකුණු පැත්තට වෙන්න ඔයගලන්ට පේනවා ඇති සීනුවක icon එකක් තියෙනවා අන්නේ සීනුව click කරලා තියාගන්න එතකොට මේ වගේ වැදගත් video එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන් ඒ වගේම තමයි SL2K official ඒ වගේම SL2K English preparation hub කියන Facebook group වලටත් ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මගේ අනිත් channel එක Job Expo. ඉතින් ඒක එකත් එකතු වෙන්න පුළුවන්. Subscribe කරලා තියාගන්න. මොකද අපි ඒකෙදි කතා කරන්නේ විදේශ රටවල තියෙන රැකියා අවස්ථා කොහොමද ඔයගොල්ලන්ට මොනවද තියෙන්නේ? Vacancy මොනවද තියෙන්නේ? ඒකට apply කරන්නේ කොහොමද කියන දේවල් ගැන. ඉතින් එහෙනම් ඒකත් මතක් කරන ගමන් අපි යමු අද මාතෘකාව පැත්තට UAE label law updates මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම ඔයගලන්ට කිව්වා මම අද කතා කරන්නේ UAE වල අලුත් වෙලා තියෙන ලේබල් ඔ කීපයක් ගැන කියලා. ඉතින් මම මුලින්ම ඔයගලන්ට කිව්වා මතක ඇති මේක නිකුත් තුනේ නිල වශයෙන් පෙබරවාරි 2 වෙනිදා. ඒ කියන්නේ 2022 පෙබරවාරි 2 වෙනිදා ඉඳලා තමයි මේක අප්ඩේට්ස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයගලන්ට ලැබෙන වාසි කීපයක්ම තමයි මම මෙතනදී කතා කරන්නේ. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ බැලුවත් එහෙම විශේෂයෙන්ම මේ නීති වලින් ගොඩක් විසිට වීසා ඇවිල්ලා රැකියා හොයන අයට වාසි සහගතයි. කියන්නේ වාසි සහගතයි කියලා කියන්නේ එයාලා වෙනුවෙන්ම මේ නීති හඳුනලා දීලා නෙමෙයි. නමුත් ඒ විදිහට ඉන්න අයට රැකියාවක් ලබා ගන්න ගියාට පස්සේ එයාලගේ වැඩ කටයුතු ලේසි කර ගන්න පුළුවන් මේ දේවල් හරියට දැනගෙන හිටියාම. ඉතින් මේ විදිහට අලුතෙන් UAE ආපු කෙනෙක්ට මේ නීති වලින් තමන්ගේ වැඩේ කරගන්නේ කොහොමද කියලා දැන් අපි පළවෙනි කාරණාවත් එක්ක කතා කරමු. එහෙම නොකරොත් එහෙම නැත්නම් මේ නීති දන්නේ නැති වුණොත් එහෙම ඔගලන්ට ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ නීති නොදන්නකම නිසා අලුතෙන්ම UAE වලට යන කෙනෙක්ව මේ හොරුන්ට අහු වෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද හොරු පාවිච්චි කරන්න මෙන්න මේ වගේ අලුතෙන් එන අයව තමයි එයාලගේ උගුල් වලට. ඒක නිසා අන්න එයාගෙන් බේරෙන්න නම් හරියට ලෝ එක දැනගෙන ඉන්න. ඉතින් මේ නීති වල පැහැදිලිවම කියපු ප්‍රධානම කාරණාව තමයි මේ රටේදී රැකියාවක් ගන්න කෙනෙකුට ඒ කියන්නේ ඔගොල්ලෝ යම්කිසි ආයතනයකින් ජොබ් එකක් අරගන්නවා නම් අන්න ඒ ආයතනයට කිසිම අවස්ථාවක් නැහැ රැකියාව ඇප්ලයි කරන පුද්ගලයාගෙන් මුදලක් ලබා ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කිසිම දිරාම් එකකවත් මුදලක් මේ ආයතනයට ලබා දෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉල්ලන්නත් අවස්ථාවක් නැහැ. ඉතින් මේක අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාට සිද්ධ වෙනවා ඔයගොල්ලෝ අහලා දැකලා ඇති අලුතෙන් යන කෙනෙක්ගෙන් එක්කෝ එයාට වෙනම මොනවා හරි තර්ඩ් පාටි කෙනෙක් හරහා මුදල් ඉල්ලනවා එහෙම නැත්නම් ආයතනයේ වීසා ගහලා දෙන්න අවශ්‍ය කරන මුදල් ඉල්ලනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලෝ ගෙවන්න අවශ්‍ය නැහැ. ඒවා ඔක්කොම ආයතනය විසින් දරා ගන්න ඕනේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න ඔයගොල්ලන්ගේ මුදල් නාස්ති කරගන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙන ආයතනය පොඩි එකක්ද ලොකු එකක්ද කියන කාරණාවත් මෙතනදී ගැටලුවක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ මුදල් අය කරන්න. මොකද සමහර විට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ ආයතනයේ රෙපියුටේටඩ් කම්පැනි එකක් ලොකු කම්පැනි එකක් මේ වගේ වෙන් මුදල් අය කරනවා ඔහොම කියලා කියන්න පුළුවන් විවිධ පුද්ගලයන්. ඉතින් ඒවට අහු වෙන්න එපා කියලා තමයි මතක් කරන්න තියෙන්නේ. ඊළඟ දේ තමයි ගොඩක් වෙලාට ඔයගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ මැදි වෙන්න පුළුවන්. ඒ තමයි ඔයගොල්ලෝ ආයතනයට බඳව ගන්න පුද්ගලයන් ඒ ආයතනයේ මගින් ඔයගොල්ලන්ගෙන් නීතිමය ඩොකියුමන්ට් ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාව තියෙන පාස්පෝර්ට් වෙන්න පුළුවන් අධ්‍යාපන සහතික වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ලීගල් ඩොකියුමන්ට් තියෙනවා නම් ඒ දේවල් ආයතනය සතු කර ගන්න අවස්ථා ගොඩක් වෙලාට දකින්න හම්බෙනවා ඒ වගේම අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවටත් වැටබැඳලා තියෙනවා මේ ලෝ එක හරහා කිසිම ආයතනයකට මේ රැකියාවක් ලබා ගන්න පුද්ගලයන්ගේ ලීගල් ඩොකියුමන්ට් හෝල්ඩ් කරලා තියාගන්න බෑ. නමුත් අවස්ථාවක් තියෙන්න පුළුවන් ඒගොල්ලන්ට වීසා වගේ දේවල් ඇප්ලයි කරන්න ඔයගොල්ලන්ගේ ඔරිජිනල් ඩොකියුමන්ට් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒක తాවකාලිකයි. නැවත ඔයගොල්ලන්ට ඒ දේවල් ලබා දිය යුතුමයි ආයතනය විසින්.
ඉතින් යම් කිසි ආයතනයක් ඔයාගේ මේ දේවල් රඳවා තබා ගන්නවා නම් ඔයාට පුළුවන් කෙලින්ම උසාවි යන්න. ඉතින් එතනදිත් ඔයගලන්ට ගොඩක් වාසිදායකයි. මොකද ඒකට හේතුව ඔයගලන්ට ලක්ෂයක් දක්වා ඔයගලන්ගේ මේ උසාවි වලට යන ගාස්තුව ඒ වගේ ප්‍රමාණයකට අඩු මුදලක් නම් කියන්නේ ලක්ෂයකට අඩු මුදලක් නම් ඔයගලන්ට කිසිම මුදලක් නොගෙවා ඔයාලගේ මේ නඩු විභාගය කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට වැඩි වෙනවා නම් ඔයගලන්ට පොඩි පොඩි දේවල් ටිකකට ඔයගලන්ට ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ලක්ෂයකට අඩු ප්‍රමාණයකින් නම් ඔයගලන්ට ඔයාලගේ ක්ලේම් එක කරන්නේ ඔයාලට පුළුවන් ඒකට කිසිම ගැටලුවක් නැතුව නොමිලේ සේවාව ලබා ගන්න. ඉතින් මේ ළඟට බැලුවොත් එහෙම මේ නීති අනුව ඔයගලන්ට ලැබෙන ඊළඟ වාසිය මොනවද කියලා මෙතනදී ගොඩක් කලාට දකින්න හම් වෙන දෙයක් තමයි සමාන අයිතිය. ඒ කියන්නේ මේ ලෝ එක හරහාම ඔයගලන්ට ලබා දීලා තියෙනවා සමාන අයිතීන් ලබා දෙන්න ඕනේ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ගොඩක් කලාට ඔයගලන්ට දකින්න ලැබෙයි අලුතෙන් ගිය කෙනෙක්ට උනත් මේක දකින්න පුළුවන්. UAE වලදී ගොඩක් කලාට සමාන අවස්ථාවලදී ගෑල් ළමයින්ට වැඩි වැටුපක් හම් වෙනවා පිරි ළමයින්ට අඩු වැටුපක් හම් වෙනවා. මේක මම මේ කතා කරන්නේ එකම තනතුර ගැන. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් මැනේජර් කියලා මැනේජර් පෝස්ට් එකේ ඉන්න පිරි ළමයින්ට ලැබෙන පඩියට වඩා මැනේජර් පෝස්ට් එකේ ඉන්න ගෑල් ළමයින්ට ලැබෙන පඩිය වැඩි අවස්ථා දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේකටත් මේ නීතියෙන් තහනම් පනවලා තියෙනවා. ඒ කියන්නේ ඒක එහෙම වෙන්න බෑ හැමෝටම සමාන වැටුපක් ලබා දෙන්න ඕන කියන කාරණාව මෙතනදී ලබා දීලා තියෙනවා. ඉතින් ඒක ගැනත් ඔයගලන්ට කතා කරන්න අයිතියක් තියෙනවා. ලෝ එකෙන් මේක ඔයගලන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ගේ රැකියා කාලය තුළ ඒ කියන්නේ ඔයගලන්ට යම් කිසි කිවිසුමක් තියෙනවා. ඒ කිවිසුමේදී ඔයගලන්ගේ රැකියා කාල සීමාවක් ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ රැකියා කාල සීමාව තුළදී ඔයගල වැඩ කරාට එතනින් පස්සේ යම් කිසි හේතුවකින් වැඩ කරන්න වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට අතිකාල දීමනා ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් නීතියෙන් ලබා දීලා තියෙන අවස්ථාවක්. ඔයගල යම් කිසි ප්‍රමාණයකට වඩා වැඩිපුර වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේවල් ඔයගලන්ට ලබා දෙන්න අවශ්‍යයි ආයතනය විසින්. අනිත් දේ තමයි ඔයගලඟ හිතුමනාපේ අස් කරන්න බෑ ආයතනයකට. ඒ වගේම තමයි ඔයගොල්ලෝ යම් කිසි ආයතනයකට බැඳිලා නම් ඉන්නේ එතනදී පළවෙනි මාස 6 ඔයගලඟේ ප්‍රොබේෂන් පීරියඩ් එකක් තියෙන්නේ. ඉතින් ඒ කාලේදී ආයතනයට කිසිසේත්ම ඔයගලඟව අස් කරන්න බෑ. යම් කිසි හේතුවකින් එහෙම ඉවත් කරන්න අවශ්‍යයි නම් ඔයගලන්ට නෝටිස් පීරියඩ් එකක් ලබා දෙන්න ඕනේ. ඒ නෝටිස් පීරියඩ් එක තුලදී තමයි මේ අවස්ථාව තියෙන්නේ ඔයගලන්ට මේ රැකියාවෙන් අස් කරන්න. ඉතින් ඒ අර ඔයගලන් එහෙම රැකියාවේ මාස 6 ඇතුළත අස් කරන්න නීතිමය අවස්ථාවක් ලබා දීලා නැහැ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට යම් කිසි හේතුවකින් මාස 6 ඇතුළත අස් වෙන්න අවශ්‍යයි නම් එහෙමත් කරන්න බෑ ඔයාට. එහෙම යම් කිසි අවස්ථාවක් ඕනෙම නම් ඔයගලන්ට සිද්ධ වෙනවා. අර වගේම ඔයගලන්ට ආයතනයට නෝටිස් පීරියඩ් එකක් මාසයක වගේ ලබා දෙන්න ඕනේ. එතනින් පස්සේ තමයි ඔයාලට ඒ සඳහා ඔයාගේ හේතු ඉදිරිපත් කරන්න තියෙනවා. ආයතනය ඔයාට වගේම ඔයා ආයතනයට වගේම මේ කාරණා දෙකේදීම ඇයි මේ දේ කරන්න කියන විදිහට හේතු දක්වන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයාට රැකියාවක් අහිමි වෙලා තියෙනවා නම් ඉතින් මෙතනදී මේ සාමාන්‍යයෙන් මුල් කාලේ තිබුණා නැත්නම් ඉස්සර තිබුණ නීතිය තමයි ඔයගොල්ලෝ මාසයක් වගේ ඇතුළත රැකියාවක් හොයා ගන්න ඕන කියන කාරණාව. නමුත් මේක දික් වෙලා තියෙනවා දැන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට වැඩි කාලයක් ලැබෙනවා තවත් රැකියාවක් හොයා ගන්න, රැකියාවක් අහිමි වුණාට පස්සේ. ඒ වගේම තව තව දේවල් තියෙනවා මෙතනදී. ඊළඟ දේ විදිහට බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට මෙතනදී පාර්ට් ටයිම් කරන්නත් දැන් ඔන්න අවස්ථාව ලබා දීලා තියෙනවා UAE වලදී. ඉතින් එතනදී එම්ප්ලොයර් කෙනෙක් විතරක් නෙමෙයි, කියන්නේ එක එම්ප්ලොයර් කෙනෙක් නෙමෙයි, ඔයාලට එම්ප්ලොයර් කීප දෙනෙක් එක්ක වුණත් මේ විදිහට පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ අවස්ථාවන ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි දෙමාපියන් එක්ක ඉන්න අවුරුදු 15ට වැඩි තරුණ පිරිස් වලටත් ඔන්න පාර්ට් ටයිම් කරන්න පුළුවන්. මෙතනින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පැය 6ක සීමාවක් තමයි ඔයගොල්ලන්ට ලබා දෙන්නේ පාර්ට් ටයිම් සඳහා. ඊට වඩා වැඩිපුර කාලයක් ඔයගොල්ලන්ට වැය කරන්න බෑ මේ පාර්ට් ටයිම් වලට. තවත් කාරණාවක් තමයි ඔයගොල්ලෝ දන්නව ඇති UAE වල අවුරුදු 5ක් දක්වා විසිට වීසා ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විසිට වීසා ලබා ගන්න අයටත් ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් එතනදී Golden Visa Holder Permit කියන නම යටතේ ඔයගොල්ලන්ට වර්ක් පර්මිට් එකක් ඉෂුව කරගන්න පුළුවන්. ඒ හරහා ඔයගොල්ලන්ට රැකියා කරන්නත් අවස්ථාව තියෙනවා. ඊළඟ දේ තමයි ෆ්‍රීලාන්සර්. ඉතින් මේ ෆ්‍රීලාන්සර් වීසා එකක් ඔයගොල්ලෝ ලබා ගන්නව නැත්නම් ෆ්‍රීලාන්සර් පර්මිට් එකක් ගන්නවා නම් මෙතනදී ඔයගොල්ලන්ට කිසිම මුදලාලි කෙනෙක් යටතේ නැත්නම් ආයතනික ප්‍රධානීක යටතේ ආයතනයකට බැඳෙන්නේ නැතුව ඔයගොල්ලන්ට තමන්ගේම දෙයක් කරගන්න පුළුවන්. තමන් යම් කිසි දෙයකට දක්ෂ නම් ඒ දේ ලබා දීලා ඒ සේවාව ලබා දීලා ඔයගොල්ලන්ට තමන්ගේ රාජකාරී කරගෙන මුදල් උපයන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයගලන්ට මේකෙදි පොඩි පොඩි කොටස් ටිකක් තියෙනවා තෝරා බේර ගන්න. මේ ෆ්‍රී සෝන්ස් කියලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් එක්ක මම මේ පිළිබඳව වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද මේ ෆ්‍රීලාන්ස් වීසා ලබා ගන්න කියලා. ඉතින් ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. බලපොන නැති කෙනෙක් ඉන්නවා නම් මම දකුණු පැත්තේ උඩින් කාඩ් එකක් දාන්නම්. ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් තමයි මේ UAE ලේබලෝ එක සම්බන්ධයෙන් ඔයගලන්ට දැනුවත් කරන්න තියෙන ප්‍රධාන වශයෙන්ම. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ කාරණා ගැන සැලකිලිමත් වුණොත් ඔයගලන්ගේ මුදල් සහ ඔයගලන්ගේ තියෙන දැනුම අපතේ යවා ගන්න නැතුව නැත්නම් ඔයගොල්ලන්ගේ කාලය අපතේ යවා ගන්න නැතුව හරි විදියට තමන්ගේ රැකියාව හොයාගෙන රැකියාවක් කරලා හොඳ මුදලක් උපය ගන්න අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම හොරුන්ට අහු වෙන්නේ නැතුව. ඉතින් ඒක නිසා ඔන්න ඔය දේවලුත් ඔයගොල්ලෝ මතක තියාගන්න. මේ දේවල් හොයලා බලන්න තව ඔයගොල්ලන්ට පුළුවන් Google එක සර්ච් කරන්න. ඉතින් මේ හරහත් ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් ඉතුරු කරගන්න හැකියාව තියෙනවා.
ඉතින් එහෙනම් ඔන්න අද දවසේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා එහෙනම් SLTUK channel එක subscribe කරලා තියාගන්න කියන පණිවිඩයත් මතක් කරන ගමන් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්